අද රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය රටේ ලොකුම බර ණය ප්‍රතිව්‍යවගත කිරීම. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයවැයේ මේක විශ්ලේෂණය කරලත් නැහැ ආමන්ත්‍රණය කරලත් නැහැ විසඳුමක් දීලත් නැහැ. ප්‍රධාන ප්‍රශ්නෙට උත්තරයක් අයවැයෙන් නැත්තම් ඒ අයවැය ෆේල්. අපි ලෝකේ අපේ ආදායමට ණය පොලිය ප්‍රතිශතයක් හැටියට ගත්තම උඩම ලයිස්තුවේ ඉන්න රට ශ්‍රී ලංකාව. ලෙබනෑනය අෆ්ගනිස්තානයට වඩා උඩින්. හැබැයි ඒක ආමන්ත්‍රණය කළා නැහැ. කොටින්ම කියනවා නම් ඉතාලම සමබිමක් හදන්නේ නැතුව මේ රටේ බදු අය කිරීමේ බර සාමාන්‍ය පුංචි මිනිහට ගහනවා මිස එක කණ්ඩායමකට තෝරාගත්ත පිරිසකට ගදමිතුරන්ට තාම සහන දීලා තියෙනවා. ඒක මම ඔප්පු කරන්නේ ඔවුන් ස්වෛරිය බැඳුම් කර බාණ්ඩාගාර බාණ්ඩාගාරික බිල් බැඳුම් කර නිකුත් කරපු ගිනි පොලියට නිකුත් කරපු සුපිරි පොලියට නිකුත් කරපු එම බැඳුම් කරවලට ණය ප්‍රතිව්‍යවගත කිරීමට ලක් කරේ නැහැ. හැබැයි EPF එක ලක් කරා. අපි හිතුවා අඩුතරමින් මේ අයවැයෙන් ඔය බැඳුම් කරගත්ත සුළුතරයක් පවුල් 500ක් ඇති ලංකාවේ බැංකු අයිතිකාරයෝ. ඒකත් පවුල් සංස්ථාවක්නේ. මූල්‍ය ආයතන ප්‍රයිමරි ඩීලර්ස් කියන කණ්ඩායම. තව පුද්ගලයන් පිරිසක් කෝටිපතියෝ. ඔවුන්ට 127ක පොලියක් ත්‍රිලින 1.9ක බැඳුම් කරවලට 127ක පොලියක් ගෙවනවා. වසරකට ඒගොල්ලන්ට රජය විසින් ගෙවන පොලියම බිලියන 550යි. රුපියල් බිලියන 550යි. මතක තියාගන්න මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයකටම අවුරුද්දකට ගෙවන්නේ බිලියන 400 ගාණක්. අධ්‍යාපනයට බිලියන 337යි. හැබැයි මේ පවුල් 500ට රුපියල් බිලියන 550 පොලිය හැටියට ගෙවනවා. ඇයි ඒගොල්ලන්ට බද්දක් අය කරේ නැත්තේ? ඇයි ඒගොල්ලන්ට බදු අය කරලා ඒ සල්ලි රජයට ගත්තේ නැත්තේ? ඒකට අමතරව මොකද කරේ? මේ රටේ සමස්ත ලක්ෂ 220ට බඩට ආපහු ගැව්වා. මොකද ගැව්වේ? බැට් එක. 100ට 15 ඉඳලා 118 දක්වා වැඩි කරලා කොත්තමල්ලියකට පරිප්පු වලට සීනි වලට කිරිපිටි වලට හාල් වලට පාන් පිටි වලට පොඩි දරුවෝ කන හැම එකකටම ගැහුවා. ඒක සාධාරණද? ඒ නිසා මේ අයවැය අමානුෂික අයවැය. මේක බුද්ධ දර්ශනය මත සමජීවිකතාව මත කරපු අයවැයක් නෙවෙයි. මේක අපිව අපායෙන් කනත්තට ගෙනිච්ච අයවැයක්.